කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් කල් දෙමුණු රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 2020 මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු හෙට දිනේ සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. රාජාංගනය තැපැල් ඡන්ද ලකුණු කිරීම 29 වෙනිදා කරනවා. හෝල් කාඩ් බෙදීම අනිත් දිස්ත්‍රික්කවල 29 වෙනිදා අවසන් අනිත් හැමතැනම. රාජාංගනයේ පටන් ගන්න 28 වෙනිදා ඉඳලා දෙවනිදා වෙනකන් රාජාංගනයේ තැපැල් ඡන්ද නා විශ්වාස කරනවා. රාජාංගනයේ පවුල් 19ක් කැරෙන්න අනිත් පවුල් වලට හෝම් ක්වොරන්ටයින්වත් නැති වෙයි කියලා. ඒ පවුල් 19 ක්වොරන්ටයින් ඉවර වෙයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙතර වෙනදා වෙනකොට. ඒකෙන්ද රාජාංගනේ කොරෝනා ෆ්‍රී කියලා අපිට සීල්ලක් ගන්න පුළුවන් වෙයි. මේ වන විට රාජාංගනේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු වල සූදානම පිළිබඳව අප අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ඒකේ වනිනායක මහතාගෙන් විමසීමක් සිදු කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑමතැනම තැපැල් ඡන්ද පැවැත්වුණා පහුගිය දවස්වල. නමුත් රාජාංගන ප්‍රදේශයේ රජ නිලධාරීන්ට තැපැල් ඡන්ද දෙමීමට හැකියාවක් උන්නේ ඒ වන විට පැවති කොවිඩ් වසංගත තත්ත්වයේ පැතිරෙයි කියන කාරණේ නිසා සංචලන සීමා කිරීමක් සිදු වුණු නිසා. ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වයේ මේ වන විට සම්පූර්ණම පාහේ පාලනය වෙලා තියෙනවා. කෙසේ වෙතත් අපිට පවත්වන්න බැරි තැපැල් ඡන්දේ හෙට පවත්වන්න නියම වෙලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාව විසින්. ඒ අනුව රාජාංගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මධ්‍යස්ථාන දෙක රජයේ නින්දායින්ට තැපැල් ඡන්ද දමන්න පුළුවන්. එක මධ්‍යස්ථානයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරින්ට, අනික් මධ්‍යස්ථානය වෙන් කරලා තියෙන්නේ පහුගිය සීමා නිර්ණය නිසා එළියට යන්න බැරුව හිටපු රාජාංගනේ පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්කයේ වෙනත් රජයේ කාර්යාලවල සේවය කරපු නිලධාරින්ට උන්ට ඡන්ද දාන්න බැරි වුණා. ඔවුන්ගේ ඡන්ද 100ක් තියෙනවා. එතකොට ඒ 100ත් හෙට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙනම මධ්‍යස්ථානයක ඒ ඡන්දෙ පැවැත්වෙනවා. සියල්ලකම වාගේ ඡන්ද මුළු සංඛ්‍යාව 420ක් විතර. හෙට ඒක සලකුණු කරන් රජ නිලධාරින්ට ඉඩකඩ දීලා තියෙනවා. දැන් මම හිතන් රාජාංගන තත්ත්වයේ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වෙ නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. අපි ඒ සියල්ල දැන් සූදානම් කරලා තියෙනවා. මේ වන විට 2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිල ඡාත දැන්වීම පත්‍රිකා බෙදා හැරීම හෙට දිනෙන් අවසන් කිරීමට නියමිත අතර මේ වන විට අදාළ නිල ඡාත දැන්වීම පත්‍රිකා 95%ක් පමණ බෙදා අවසන් කර ඇති බවයි තැපැල්පති රංජිත් ආරිරත් මහතා සඳහන් කළේ. මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මේ වන තෙක් වාර්තා වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 5236ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.